ආයුබෝවන් කොහමද ඔයාලට අපි මෙහම් පන්තිය YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ඉතින් අදත් මම හිතුවා බොහෝ දෙනෙක් මගෙන් ඉල්ලීම් කරලා තිබුණු නිසා පොඩි දරුවන්ට ඇඳුම් මහන ආකාරයත් සම්මත බිම් වෙනස් වන ආකාරයත් ඔයාලට කියලා දෙන්න ඉතින් අද පාඩම යටතේ මම අවුරුදු දෙකක් වගේ ඉඳගෙන අවුරුදු 12ක් 13ක් දක්වා දරුවෙකුගේ ඇඳුමක් නිර්මාණයේදී මිමි වෙනස් වන ආකාරය ඒ ලයින් ගවුම ප්‍රයෝගී කරගෙන කියලා දෙන සූදානම් වෙනවා ඒ වගේම ඒ අනුව අත නිර්මාණය කරගන්න ආකාරයත් අත් රහිත ගවුමක් දරුවෙකුට නිර්මාණය කරගන්න ආකාරයත් ටිකක් වෙනස් විදිහකට පේසින් කපා ගන්න ආකාරයත් ගවුම සම්පූර්ණයෙන්ම මසා ගන්න ආකාරයත් ඔයාලට කියලා දෙන සූදානම්. ඉතින් මේ ශේෂ්ත්‍රයට ආධුනිකයෙක් නම් ළමා ඇඳුම් මැහුවේ නැති වුණත් පාඩම අහගෙන ඉන්න කියලා මම ඔයාලට කියනවා මොකද ඒ දැනුම වැදගත් වෙනවා අපිට තනියම ඇඳුමක් නිර්මාණය කරද්දී මම මුලටම හිතුවේ මේ පාඩම අවුරුදු 90 බෙදලා වෙන වෙනම ඔයාලට කියලා දෙන්න කියලා නමුත් හැමදේම එකට කියලා දෙනවා කියලා මම අන්තිමට හිතුවා ඒකට හේතු කිහිපයක් තියෙනවා ප්‍රධානතම හේතුව තමයි ඇඳුම් නිර්මාණයේදී සම්මත වෙනස් වන ආකාරය ඔයාලා සටහන් කරගෙන බලන්න ඔයාලට එතකොට කාගේවත් උදව් නැතුව තනියම අලුත් ඇඳුම් නිර්මාණය කරගන්නෙදි කරගන්න ඕන වෙනස්කම් ඔයාලටම හිතලා කරගන්න පුළුවන් දැනුමක් ලැබෙවි ඒ වගේම නවීරාසිතානුව තනියම ඇඳුම් මහගන්න ඒ අනුව ඔයාලට තර්කානුකූලව සම්මත වෙනස් වන ආකාරය ඔයාලට හිතලා නිර්මාණය කරගන්න පුළුවන් ඒ වගේම ආධුනිකයෙක් නම් මේ පාඩමේ ඒ දැනුම වගේම ගොඩක් ලොකු දැනුමක් ගන්නත් පුළුවන් ඉතින් ඔයාලා මේ පාඩම හොඳට අහගෙන ඉන්න කීපවරක් වීඩියෝ එක බලන්න විශේෂ කරුණු වෙන වෙනම වෙන් කරලා සටහන් කරගන්න ඉතින් මේක බැලුවට පස්සේ ඇත්තටම ඔයාලට පුළුවන් වේවි තනියම ඇඳුමක් නිර්මාණය කරගන්න ඇත්තටම මෙතනින් එහාට මට පොඩි දරුවන්ට ඇඳුම් මහන්න කියලා දෙන්න ඕන නැති වෙයි කියලා මම හිතනවා ඉතින් මට මේ ඇඳුම නිර්මාණය කරගන්න අවශ්‍ය මිමි විදිහට තිරස් මිමි විදිහට උරහිස මිම්මත් ඉනවට මිම්මත් මැනගන්න ඕන ඒ වගේම උකුලවට මිම්මත් මැනගන්න සිරස් මිමි විදිහට කලින් ආකාරයටම උරහිස සිට ඇඳුමට උසත් මැනගන්න ඕනේ අත සඳහා අත දිගත් අත අග වටත් මැනගන්න කර සඳහා කරවට මිම්මත් ඒ ඇසුරින් කර පළල කර ගැඹුර මේ ඔයාලට පේන ආකාරයට හදාගන්න පුළුවන් එහෙමත් නැත්නම් ඔයාලා කැමති කර පළල කර ගැඹුරක් ගන්න පුළුවන් හරි ඔයාලා හිතන්න මම මේ අරගෙන තියෙන රෙදි කොටස කියලා ඉතින් මම නොපිටින් මේ ආකාරයට රෙදි කොටස දෙකට නවලා උඩ ඇද ඇරලා නවාගෙන තියෙනවා නම් මගේ දෙසට තමයි හරවගෙන තියෙන්නේ මොකද ඉදිරිපස පළුවට ඕපන් එකක් පොත්තන්වත් සිපර් එකක්වත් දාන්නේ නැති නිසා සිපර් එකක් දානවා නම් රෙදි කොටස් දෙක නවලා බලවාඩි තමා දෙසට හරවගෙන බලවාඩි ඉඳලා සිපර් එක අල්ලන අඟලක් තියලා එතෙන් සිට ඇඳුම නිර්මාණය කරගන්න එහෙම නැත්නම් බොත්තම් මල්ලනු නම් බොත්තම් සඳහා තියෙන මැහුම් වාසි මම ඔයාලට කියලා දීපු මූලික බ්ලවුසේ විදිහට තියලා තමයි අපි ඇඳගන්න ඕනේ පිටිපස පළුවට උනත් සිපර් එකක් පොත්තම් දානවා නම් ඒ ආකාරයට බලවාටිය තියලා ඇඳගන්න නැත්නම් නැම්ම තමාගේ දෙසට තියලා ඇඳගන්න පුළුවන් එතකොට මේ කොලය දෙකට නවලා ඉදිරිපස පළුව තමයි මම මුලටම අඳින්න යන්නේ මුලටම සකසාගත් උරහිස මිම්ම ඒ කිව්වේ උරහිස මිම්ම දෙකෙන් බෙදලා අඟල් භාගයක් එකතු කරපු මිම්ම මම මේ ආකාරයට අඟල් පහමාරක් විදිහට ලකුණු කරගන්නවා එතෙන් සිට අපේ නියම උරහිස ඒ කියන්නේ අපේ උරහිස අරහා තිරස් රේඛාවක් ඇන්දොත් ඒක පොළවට සමාන්තර නැහැ යම්කිසි ආනතියක් තියෙනවා ඒ හිඳ අපි නැවත සකසාගත් උරහිස් රේඛාව අපේ නියම උරහිස් රේඛාව ඇඳ ගන්න ඕනේ මේ කොනේ ඉඳගෙන අඟල් එකහමාරක් අඟල් 1/3 කාලක් ලොක් කෙනෙක්ටත් අපි ලකුණු කරන ඕගොල්ලෝ දන්නවා අවුරුදු 2ක් අවුරුදු 4ක් වගේ දරුවෙකුට නම් අපි අඟල් භාගයක් අවුරුදු 5ක් අවුරුදු 8ක් 10ක් වගේ දරුවෙකුට නම් තුන් කාලක් අඟලක් වගේ පහත් කරගන්න පුළුවන් අවුරුදු 10ක් 12ක් වගේ දරුවෙකුට අපිට අඟලක් හෝ අඟල් 1යි කාල එහෙමත් නැත්නම් අඟල් 1හමාරක් උනත් පහත් කරගන්න පුළුවන් අවුරුදු 10 12 කියන්නේ හැදෙන වයස නිසා අපිට ඒ ප්‍රමාණය සාමාන්‍ය කෙනෙක්ගේ ආකාරයට ආනත කරගත්තට ප්‍රශ්නයක් නැහැ මම ආදර්ශ මිම්මක් විදිහට තුන් කාලක් මෙතනදී ලකුණු කරගන්නවා ඔයාලා ඔයාලට අවශ්‍ය ගවුමට ගැළපෙන
ආනතිය ලකුණු කරගෙන මේ විදිහට උරහිස නිර්මාණය කරගන්න. ඉතින් ඇත්තටම ඔයාලට මම මේ කියන කරුණු ටිකක් සංකීර්ණ වේවි. මොකද මම හැමෝටම අවශ්‍ය වෙන විදිහට තමයි කියලා දෙන්නේ. ඔයාලා වෙන වෙනම සටහන් කරගන්න. උදාහරණයක් විදිහට අවුරුදු 2ත් 4ත් දරුවෙක්ට වෙනම ලියා ගන්න. අවුරුදු 4ත් 6ත් ඒ ආකාරයට මිමි වෙනස් වෙන ආකාරය බලන්න. එතකොට ඔයාලට ලොකු දැනුමක් මේ සම්බන්ධයෙන් ගන්න පුළුවන්. ඉතින් අපිට සංකීර්ණ හැමදේම අපි ඒ ආකාරයට සරලව ලියාගත්තොත් අපිට ඉතාමත් සරලව මේ දේවල් තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඔයාලට අපහැදිලි තැනක් තියෙනවා නම් මේ පාඩමේ මම ඔයාලට මුලටම කියනවා දහසරයක් වුණත් කමක් නැහැ ඔයාලා මගෙන් කමෙන්ට්ස් හරහා අහන්න. මොකද ප්‍රශ්න තියාගෙන අපිට එතනින් එහාට යන්න අමාරුයි. මම බොහෝ වෙලාවට ඔයාලා එවන හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරනවා. හරි. එතෙන් සිට මම මේ විදිහට උරහිස රේඛාව නැවත ඇඳලා මම සකසාගත් උරහිස මිම් අඟල් පහම මාර ලකුණු කරලා ඒත් එක්කම නැම්මේ ඉඳලා සම්මතව අඟල් තුනක් ලකුණු කරනවා. ඉතින් ඔයාලා දන්නවා අපි මේ සම්මත අඟල් තුනක් ලකුණු කරන්නේ අපේ සිරස් මිමි ලකුණු කරගන්න. හරි. මීළඟට රැගල් උස. ඒ කියුවේ අත්කට අඳින උස. අපි රැගල් උස කියලා ගන්නේ මේ සකසාගත් උරහිස මිම්ම. ඒ කියුවේ උරහිස මිම්ම දෙකට බෙදලා අඟල් භාගයක් එකතු කරපු මිම්ම මේ ආකාරයට මම රැගල් උස විදිහට ලකුණු කර ගන්නවා. මෙතනදී පොඩි දරුවෙකුට නම් උරහිස බෙදීම දෙක වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ ලක්ෂයේ සිට මම නැවතත් උරහිස දෙකෙන් බෙදලා අඟල් භාගය ලකුණු කරපු අගයම මේ ලක්ෂයේ ඉඳගෙන මගේ ඉනට උස වෙනුවට ලකුණු කරනවා. ඒ ලකුණු කරපු ලක්ෂයේ ඉඳගෙන ඉනේ සිට උකුල දක්වා උසට මම අඟල් 3ක් හෝ අඟල් 3හා මාරක් ලකුණු කර ගන්නවා. මෙහෙම ලකුණු කරන්නේ මේ ඇඟ සමානව බෙදුවහම බොහෝ විට අසාමාන්‍යව වැඩුණු ඇඟක් හැලුණකොට එකිනෙකා අතර සම්බන්ධයක් තියෙනවා. ඉතින් පොඩි දරුවෙක්ගේ ඇඳුමක් නිර්මාණය කරන නිසා මේ විදිහට අපිට පහසුවෙන් නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මම හැමදාම මේ උරහිස් රේඛාවේ ලකුණු කරපු සම්මත අඟල් තුනේ ඉඳගෙන තමයි සිරස් උසවල් ලකුණු කරේ. අද මම මේ නැම්ම දිගේ ලකුණු කරේ. අපි තුන් කාලක් වගේ පහත් කළ සකසාගත් උරහිස් මිම්ම ලකුණු කරපු නිසා මම ගත්තේ පොදු අගයකුත් නිසා. ඉතින් පුංචි දරුවෙකු නිසා ලොකු ප්‍රශ්නයක් නැති නිසා ඒ වෙනස. නමුත් අඟල් තුනේ ඉඳගෙන ඔයාලට පුළුවන් හරියට ඔයාලට ඉන දක්වා උසත් උකුල දක්වා උසත් දරුවගේ මැනලා හරියට ඇඳුම නිර්මාණය කරගන්න. හරි. ඊළඟට මම මුලටම රැගල් උසට ඇඳපු රේඛාව. ඒ කියන්නේ රැගල් රේඛාවේ පපුවට හතරෙන් බෙදලා අඟල් එකහම මාරක් එකතු කරපු මිම්ම මම ගත්තේ පපුව අඟල් 23යි හතරෙන් බෙදලා අඟල් එකහම මාරක් එකතු කරපු මිම්ම 7යි කාලක් විදියට ලකුණු කරගන්නවා. මම මෙතනදී අඟල් එකහම මාර වගින් තමයි මෙහොම වාසී එකතු කරන්නේ. ඔයාලට ඕන අඟල් අකුණත් එකතු කරගන්න පුළුවන්. පොඩි ළමයි ඉක්මනට හැදෙන නිසා ටිකක් වැඩිපුර මෙහොම වාසී තියනවා නම් හොඳයි. සන්රකයක් විදියට ඔයාලට මේ ඇඳුම් නිර්මාණය කරනවා නම් අඟල් භාගයක් උනත් මෙහොම වාසී තියාගන්න පුළුවන්. ඊළඟට මම මේ ඊළඟ රේඛාවේ කියන්නේ ඉන දක්වා උසට ඇඳපු රේඛාවේ ඉනවට මිම්ම හතරෙන් බෙදලා අඟල් එකහම මාරක් එකතු කරපු මිම්ම මගේ ඉනවට මම ගත්ත ඉනවට අඟල් 22යි එක හතරෙන් බෙදලා අඟල් එකහම මාරක් එකතු කරපු මිම්ම අඟල් 7යි කාලක් විදියට ලකුණු කර ගන්නවා. ඊළඟ රේඛාවේ උකුලවට හතරෙන් බෙදලා අඟල් එකහම මාරක් එකතු කරපු මිම්ම මම ගත්තේ අඟල් 24යි හතරෙන් බෙදලා අඟල් එකහම මාරක් එකතු කරලා අඟල් 7හම මාරක් විදියට ලකුණු කර ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මේ උකුලවට මිම්ම හතරෙන් බෙදලා අඟල් 2ක් හෝ අඟල් 3ක් එහෙම නැත්නම් අඟල් 4ක් ඒ ආකාරයට ලකුණු කර ගන්න. ඉතින් ඒ විදියට වැඩි වෙනකොට අපිට ප්ලේආඩ් ආකාරයටම රෙද්ද නවා ගන්න තු මේ ගාමට ප්ලේආඩ් හැඩයක් එකතු කර ගන්න පුළුවන්. නැත්නම් ඒ ලයින් විදිහට මහනවන උකුලවට මිම හතරෙන් බෙදලා අඟල් දෙකක් හෝ අඟල් තුනක් එකතු කරාම ප්‍රමාණවත්. හරි. මීළඟට මම මේ තිරස් රේඛා සම්බන්ධ කරනවා.
ඊට පස්සේ අපි බලමු අත්කට නිර්මාණය කර ගන්න ආකාරය මේ ආකාරයට සකසාගත් උරහිස් කොන රැගල් උසට ඇඳපු මේ තිරස් රැගල් රේඛාවට ලම්බකව කෙලින් රේඛාවක් මම පහළට ඇඳලා ඒ රේඛාවේ හරි මැද හොයා ගන්නවා ඒ හරි මැදින් තමාගේ දෙසට අඟල් කාලා एक अवरुद देख अवरुद पहात हायत अत्र दारुयकुट अंगल कालकुत अवरुद हायट वेडी दारुयकुट अंगल बागयकुत लकुन करल ए हरहा अल रेखावा उरहिस रेखावत रगल रेखावत अत्र अंदगन्नवा ඊට පස්සේ තියෙන්නේ අත්කට හැඩය ඇඳ ගන්න මේ අඟල් කාල ලකු වෙනසක් නැති නිසා අපිට අඟල් කාල ලකුණු කරන්න නැතුව අපි මේ ඇඳ කෙලින් සිරස් රේඛාවේ හරි මැද හොයලා උනත් අපිට අත්කට හැඩය ඇඳ ගන්න පුළුවන් ඒක ලොකු ප්‍රශ්නයක් නැහැ හරි ඊට පස්සේ මේ රැගල් රේඛාවත් ඇල රේඛාවත් අතර හැදෙන කෝණයෙන් අඟල් තුන් කාලක් වගේ පොඩි දරුවෙකුට ඒ කියන්නේ අවුරුදු 3ත් 5ත් වගේ දරුවෙකුට අඟල් තුන් කාලකුත් අවුරුදු 5ත් අවුරුදු 11ක් 12ක් වගේ දරුවෙකුට අඟලක් වගේ ලකුණු කරලා අපිට පුළුවන් අත් කට හැඩය මැද ලක්ෂයේ ඉඳගෙන ඇඳ ගන්න. ඇත්තටම අඟලක් නැත වුණත් අඟල් තුන් කාලක් වුණත් ප්‍රශ්නයක් නෑ ලකුණු කරලා ඇඳ ගන්න පුළුවන්. ඉතින් අවුරුද්දත් අවුරුදු 3ක් වගේ දරුවෙකු නම් අඟල් භාගයක් වගේ ලකුණු කරලා අත් කට හැඩය ඇඳගත්තට ප්‍රශ්නයක් නැහැ. දැන් අත් කට හැඩය ඇඳලා ඉවරයි. මේ විදිහට අපිට පුළුවන් උකුල රේඛාවත් අඟලක් අඟල් භාගයක් වගේ උඩට ලකුණු කරලා ගවුම හැඩ කරගන්න. ඒ වගේම අපිට පුළුවන් මේ ඉනයි උකුලයි රේඛාව අතර හරි මැද හොයලා පොයින්ට් එකක් නූලක් නූලක් කියන්නේ අඟල් 8න් එකක් වගේ එළියට ලකුණු කරලා හැඩ කරගන්න. හරි අපි දැන් ගවුම නිර්මාණය කරලා ඉවරයි. ඇත්තටම අපි මේ ඇඳලා තියෙන ඒ ලයින් ගවුමක් එහෙමත් නැත්නම් ගවුමක් නිර්මාණය කර ගන්න අවශ්‍ය මූලික පතරම ඔයාලට දැන් පුළුවන් මේ ගවුමට විවිධ මෝස්තර කර ගන්න තනියම ඇත්තටම අපේ මහම් පන්තියක් දැන් ඕනෙම නෑ මම ඕනෙම නැතුව ඔයාලට පුළුවන් දැන් පොඩි දරුවෙකුට ඕනම ගවුමක් නිර්මාණය කර ගන්න හරි දැන් අපි කර හැඩය ඇඳගමු ඔයාලට කර ගැන ලොකු දැනුමක් නැත්නම් මම මුලටම පෙන්නපු ආකාරයට කර පළල කර ගැඹුර ගන්න එහෙම ගන්නවා නම් ඔයාලා පිටිපසට සිප එකක් වගේ දාගන්න ඕපන් එකක් තියාගන්න නැත්නම් ඔයාලට කැමති ප්‍රමාණයකට කර ගැඹුර කර පළල අරගෙන කැමති කර හැඩයක් ඇඳගන්න පුළුවන් මම කර පළල අඟල් දෙකමාරක් කර ගැඹුර අඟල් තුනක් වගේ දල අගයක් ගන්නවා හරි අපි දැන් ඇඳුම නිර්මාණය කරලා ඉවරයි ඉතින් කලින් කිව්වා වගේ ඔයාලට කර හැඩය අත් වර්ග ඕනම කොටසක් හැඩ කරලා වෙනස් කරලා මේ ගවම මහ ගන්න පුළුවන් අපිට තියෙන දැන් පිටිපස පළුව නිර්මාණය කරගන්න අපිට තියෙන මේ ඉදිරිපස පළුව කපලා පිටිපස පළුවේ නැම්මකටද අපිට අවශ්‍ය බලවාටියකටද මේ කොටස තියලා පිටිපස පළුව නිර්මාණය කරගන්න ඉතින් මම මේ කොටසම ඇඳලා පෙන්නන්නම් අපි මුලටම බලමු පිටිපස පළුවේ කර ඇඳ ගන්න ආකාරය පිටිපස පළුවේ කර ගැඹුරත් කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන් අඟල් එකමාරක් වුණත් ඔයාලට ගන්න පුළුවන් මම මේ විදිහට අඟල් එකමාරක් කර ගැඹුර අරගෙන කර හැඩය ඇඳ ගන්නවා ඊට පස්සේ අපිට තියෙන අත් කට හැඩය ඇඳ අත්කට අපි අර මැදින් අඟල් කාලක් මෙහාට ගත් එක නැවතත් එළියට ලකුණු කරලා තමයි අත්කට හැඩය ඇඳ ගන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ අපි මුලට මැදපු සිරස් රේඛාවේ ඉඳලා අත්කට අඳින එකනේ. ඉතින් මේ විදිහට උඩ ඉඳගෙන සිරස් රේඛාවේ ඉදිරිපස පළුවේ අත්කට හැඩය හමු වන තෙක් ඇඳ ගන්න පුළුවන්. හරි. දැන් අපි ඉදිරිපස පළුවත් පිටිපස පළුවත් ඇඳලා ඉවරයි. ඔයාලට ඇඳුමේ මේ විදිහට දෙපසම ඇඳලා කපා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඒක ලේසි. නමුත් මම ඔයාලට එහෙම රෙද්දෙ කෙලින්ම ඉදිරිපස පළුව පිටිපස පළුව එකපාරට අඳින්න කියලා දීලා නෑ. ආධුනික කෙනෙක් නම් මේක සංකීර්ණ වෙන්න පුළුවන් නිසා. ඉතින් ඉදිරියේදී මම මේ විදිහට රෙද්දෙත් ඇඳලා ඔයාලට පෙන්නන්නම්. හරි. අපි මේක කපා ගනිද්දි මුලටම පිටිපස පළුව තමයි කපා ගන්න ඕනේ. මොකද පිටිපස පළුව එළියට තමයි අපේ අත් කට ඇඳලා තින්නේ කර අඩුවෙන් ඇඳපු නිසා. ඉතින් මම මුලටම කරන්නේ මේ විදිහට පිටිපස පළුව කපලා අයින් කර ගන්න ඕනේ. ඊට පස්සේ ඉදිරිපස පළුව කපා ගන්නවා. ඉතින් මම එකම කොලේ ඇඳපු නිසා මේ විදිහට ඉදිරිපස පළුව කපලා නැවතත් ඔයාලට පෙන්නනවා. ඉතින් මම දැන් ඉදිරිපස පළුව ඇඳලා කපලා ඉවරයි. අපි බලමු දැන් මේකට අතක් නිර්මාණය කර ගන්න ආකාරය. ඔයාලා දන්නව රෙදි කොටසක් අරගෙන අපි අත් දෙකක් අඳින්න ඕන නිසා කොටස් හතරකට නවාගෙන නැම්මක් තමා දෙසට හරවගෙන තමයි අපි අත නිර්මාණය කර ගන්න ඕන. ඉතින් නැම්ම තමා දෙසට හරවගෙන
මුලටම මේ නැම්මේ මුදුනේ ඉඳගෙන ලක්ෂයක් ලකුණු කරලා ඒ ලක්ෂයේ ඉඳගෙන නැම්ම දිගේ අපේ අත්කට අඳින උස ලකුණු කරගන්න ඕනේ අත්කට අඳින උස සම්මතාගයක් තිනවා සාමාන්‍ය කෙනෙක්ට ඔයාලා දන්නවා අඟල් 4 5ක් අපි පහළට ලකුණු කරනවා තින් මෙතරදී පොඩි දරුවෙක් නිසා අපි අඟල් 3 වගේ තමයි පහළට ලකුණු කරන්න ඕනේ ඉතින් අවුරුදු 12ක වගේ දරුවෙක්ට නම් අඟල් 4ක් උනත් ලකුණු කරාට ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ මම ටේප් එක ඒ විදිහටම තියලා අත දිගට අඟල් භාගයක් එකතු කරපු අගයත් වාටියට අවශ්‍ය ප්‍රමාණයත් ලකුණු කරනවා මම වාටියට අඟල් 1 තියෙනවා ඔයාලට කැමති ප්‍රමාණයක් තියන්න පුළුවන් අත දිගට මම අඟල් භාගයක් එකතු කරන්නේ අපි අත උරහිසට සම්බන්ධ කරද්දි යන මැහුම් වාසිය ඊට පස්සේ මේ ආකාරයට මම තිරස් රේඛා ඇඳ ගන්නවා අඟල් 3 හරහා ඇඳපු මුල්ම තිරස් රේඛාවේ අපේ රැගල් උසට අඟල් භාගයක් හෝ අඟලක් එකතු කරගමු මින්ම තමයි ලකුණු කරගන්න ඕනේ මම මගේ ගතු රැගල් උසට අඟල් භාගයක් එකතු කරපු මින්ම ලකුණු කරනවා ඔයාලට අඟලක් උනත් එකතු කරගන්න පුළුවන් ඊළඟ තිරස් රේඛාවේ අතාගවට දෙකෙන් බෙදලා අඟල් භාගයක් හෝ අඟලක් ඔයාලා කැමති ප්‍රමාණයක් ලකුණු කරලා මේ විදිහට තිරස් රේඛා සම්බන්ධ කරගන්න පුළුවන් ඊට පස්සේ අපි දැන් අත්කට හැඩය ඇඳ ගන්න ඕනේ නැම්ම ලක්ෂයත් රැගල් උසට අඟල් භාගයක් හෝ අඟලක් එකතු කරපු ලක්ෂයත් හරහා ඇඳපු මේ ඇල රේඛාව සමාන කොටස් 4කට බෙදා ගන්න ඕනේ. ඉතින් මම ටේප් එක ආධාරයෙන් මේ විදිහට සමාන කොටස් 4කට බෙදා ගන්නවා. ඊළඟට මේ කොටස් 4ේ මුල්ම ලක්ෂයෙන් අපි අපේ ඇඳුමේ අත්කට ඇඳි මම අඟල් කාලක් තමයි ලකුණු කරලා ඇඳින්නේ. ඉතින් එතනදී අඟල් භාගයක් නම් අඟල් භාගයක් තමයි මෙතනදී ලකුණු කරන්න ඕනේ. මම අඟල් කාලයක් තමයි ලකුණු කරේ. ඒ හින්දා ඇඳුමේ අත්කට ඇඳි අඟල් කාලක් තමා දෙසට ලකුණු කරලා නම් අඟල් කාලකුත් අඟල් භාගයක් මෙහාට ලකුණු කරලා අත්කට ඇඳන අඟල් භාගයකුත් තමයි අපි මෙතනදී ලකුණු කරගන්න ඕනේ. ඒක විශේෂයි. ඒක හොඳට මතක තියාගන්න. මම අඟල් කාලක් ලකුණු කරපු නිසා මම මේ මුල් ලක්ෂයෙන් ඉරියට අඟල් කාලකු ඊළඟ ලක්ෂයෙන් තුන්වෙනි ලක්ෂයෙන් අඟල් කාල ඇතුළටත් ලකුණු කරලා මේ විදියට අත්කට හැඩය ඇඳ ගන්නවා. මැදින් ගෙවිගෙන යනසේ දෙපසින් අපි ලකුණු කරපු කාල හරහා මේ විදියට අත්කට ඇඳ ගන්න. දැන් අපිට තියෙන්නේ අපේ අත කපා ගන්න. ඉතින් මම හැමදාම කියනවා වගේ වාටිය නවල මේ විදියට අත්කට කපා ගන්න. හරි මේ විදිහට අපි අත්කට කපාගත්ත ගමන් මම ඔයාලට හැමදාම කියනවා වගේ අපි මුදුනින් කට් මාක් එකක් දාගන්න ඕනේ අපිට අත ඇඳුමට අල්ලද්දි ඒක වැදගත් වෙන නිසා. ඉතින් මේ අත ඇඳුමට අල්ලන්නේ අපි මේ ඇඳ සාමාන්‍ය අත මූරික අත නිසා උරහිසට මේ අපි අතේ කට් මාක් එක උරහිසේ මුදුනට තියලා දෙපසට අඟල් භාගයකට තමයි අපි මහගෙන යන්න ඕනේ. හරියටම අත මහන්න නම් අඟල් භාගයකටම මහලා අත අදින්නේ නැතුව දිගටම මහගෙන යන්න. හරි අපි දැන් බලමු මේ ගවම අත්‍රහිතව මහනවා නම් මොකක්ද කරන්න ඕන වෙනස කියලා. ඔයාලට මේ උරහිස මුල්ලේ ඉඳගෙන අඟල් 1 නැත්නම් අඟල් භාගයක් අඟලක් උනත් මෙහාට කරලා අත්කට හැඩය ඇඳ ගන්න පුළුවන්. මොකද පොඩි දරුවෙකුගේ ඇඳුම් නිර්මාණය කරද්දී ටිකක් අත්කට කැපුණට ප්‍රශ්නයක් නැහැ. ඒක ලස්සනයි. ඉතින් ඔයාලට අඟලක් උනත් මෙහාට කරලා අඟල් 1 උනත් මෙහාට කරලා මේ ඔයාලට පේන ආකාරයට අත්කට හැඩය ඇඳ ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒ ගැන ලොකු අවබෝධයක් නැත්නම් මේ කිව්වේ සමහරක් දරුවා කට ගොඩක් කපලා අඳින්න අකමැති නම් ඔයාලට පුළුවන් කොලේ කැඳලා බලලා රෙද්දේ කපා ගන්න. ඉතින් පිටිපස පළුවේ අත්කට වෙනසක් කරන්න අවශ්‍ය පිටිපස පළුවත් මේ විදිහටම ඉදිරිපස පළුව තියලා ඇඳ ගන්න පුළුවන්. හරි දැන් මේ අපි නිර්මාණය කළ තියෙන අත්‍රහිත ගවුම අපි දැන් බලමු මේකට කරපේසිම කපන ආකාරය. ඉතින් මම මෙතනදී ඔයාලට තවත් වැඩි දෙයක් කියන්නම්. අපිට පුළුවන් මෙතනදී කරටයි අතටයි දෙකටම එකවර පේසිමක් කපා ගන්න. එතකොට අපිට අතට වෙනම පයිපින් අල්ලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්තටම මේක පොඩි දරුවෙක්ගේ ගවුමකටයි ඕනම කෙනෙක්ට අත්‍රහිත බ්ලවුස් එකක් නිර්මාණය කරනවා නම් ගවුමක් නිර්මාණය කරනවා නම් ලේසි. ඉතින් මම මේ විදිහට රෙදි කෑල්ලක් දෙකට නවලා අපේ ඇඳුමේ ඉදිරිපස පළුව තියා ගන්නවා.
කරේ ඉඳගෙන උරහිස හරහා මේ විදිහට අත් කට දිගේ ඇඳලා අත් කට මුල්ලේ ඉඳගෙන අඟල් දෙකමාරක් දෙකක් වගේ පහළට ලකුණු කර ගන්නවා. ඉතින් මෙතනදි කියන්නේ තවත් විශේෂ කරුණක් තියෙනවා. අපි පුංචි දරුවන්ට හෝ ලොකු කෙනෙක්ට ගවුම් මහද්දි හෝ බ්ලවුස් එකක් හරි මහද්දි මිනිවිද පේන සුළු රෙද්දකින් මහනවන අපිට පුළුවන් පේසිම අත්කට කොනේ ඉඳගෙන අපුව වැහෙන්න පොඩ්ඩක් පල්ලෙහාට වුණත් මේ පේසිම දිගට කපා ගන්න. එතකොට ඇඟ නිරාවන්නේ වෙන එක මේ පේසිමෙන් අපිට වළක්ව ගන්න පුළුවන්. මේ විදිහට අපි කර පේසිම ඇඳගෙන කපා ගන්නවා. හරි අපි දැන් බලමු මේ පේසිම ඇඳුමට අල්ලගන්නේ කොහොමද කියලා. මේ ආකාරයට මම ඇඳුමේ හොඳ පිටට කර පේසිමේ හොඳ පිට තියලා ඒ කිව්වේ කර පේසිමේ නොපු මගේ පැත්තට තියලා පින් කරගනවා. අපිට ඊට කලින් ඕනනම් කර පේසිමේ වාටිය මහගන්න එහෙම නැත්නම් ඕලොක් කරගන්න සික්සැක් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට තියලා මේ ඔයාලට පේන ආකාරයට අඟල් භාගයකට මහගෙන යන්න තියෙන්නේ. මේ විදිහට පිටිපස පළුවත් අපි කරපේසිම කපා ගන්න පුළුවන්. ඊට පස්සේ උරහිස් දෙක අපිට අඟල් භාගයකට ඉදිරිපස පළුවත් පිටිපස පළුවත් සම්බන්ධ කරලා දෙපස අංශයේ මහලා වාටිය මහගත්තාම ඇත්තටම පහසෙන්ම අපිට මේ ගවුම මහල නිමා කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද පාඩම ඔයාලට තේරුණා කියලා. ඔයාලට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. ඔයාලා මේ වීඩියෝ එකෙන් යම් කිසි දෙයක් ඉගෙන ගත්ත නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මහොම් ගෙතුම් ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න ඔයාලගේ යාළුවෝ අතර මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ගිහින් එන්නම්.